ඊළඟට කතා කරන්න තියෙන්නේ බස මෝටර් එකත් එක්ක අපි ගත්තට පස්සේ මම හිතන පිළන්ට මේකේ මං අනිත් මෙෂර්මන්ට්ස් වලට යන්න වෙනම වීඩියෝ එකක් විදිහට අරන් ඉන්නේ. අපි ඕනම් මේක චුට්ටක් ගලවලා බලමු මේක කොටස් ටික කෝ වගේද කියලා ඉවරලා විශේෂයෙන් ගත්තට පස්සේ හරි අපිට මේකේ රබර් සීලන්ට් එක මෙන්න මේ විදිහට අපිට ඉවත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ රෙකමෙන්ඩ් කරනවා මීටර් දෙකක විතර ඉඳන් උඩ ඉඳන් පල්ලෙහාට අතහැරියත් මේ මල්ටිමීටර් එකට කිසිදු ඩැමේජ්යක් සිදු වෙන්නේ නැහැ. ඒක හරිම වැදගත් ඇත්තම කතා කළොත්. ඔව් මෙන්න මේ විදිහට අපිට කමිසේ ගලවලා ඉවත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මල්ටිමීටර් එකේ. එතකොට මෙන්න මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේ වගේ චූටි කොටසක් බලා ගන්න පුළුවන් අපිට මේකේ ඇනේ ගලවන්න. අපි බලමු මේකේ එන කොටස ගලවලා ඉවර වෙලා මේක ඇතුළ තියෙන අපිට සාමාන්‍යයෙන් බැටරි දෙකක් ඉන්බිල්ඩ් හම්බ වෙනවා. ඒ නිසා අපිට ගැටලුවක් නැහැ. චූටි යනයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ බැටරි කැපැසිටි එක ගත්තොත් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඒකත් සෑහෙන වටිනවා. සාමාන්‍යයෙන් මාස 3ක් විතර පාවිච්චි කරන රෆ්ලි පාවිච්චි කරන එකට මාස 1කමාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව දෙනවා. හරි බලමු අපිට චීන ඉඳන් ඇවිල්ලා තියෙන බැටරිය මොකක්ද කියලා. ඕ ඒක සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් නම් විශේෂයෙන් සඳහනක් නැහැ. විනි කියලා බ්‍රෑන්ඩ් එකක් තමයි මේ බැටරි එක බලාගන්න හම්බෙන්නේ. මම දන්නේ නැහැ මොකක්ද විස්තරය කියලා. මේඩ් ඉන් චයිනා කියලා විශේෂයෙන් සඳහන් වෙනවා. ඔයගලන්ට බලාගන්න පුළුවන් විනි කියලා බ්‍රෑන්ඩ් එකක් තමයි බලාගන්න හම්බෙන්නේ. හරි මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලාගන්න හම්බෙන්නේ. බැටරි දෙකක් මේ ආකාරයෙන් දාන්න තියෙනවා විශේෂයෙන් බලාගන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති. හරි දැන් ඊළඟට මේක ඇතුළත් තියෙන ගලෝලම් බලමු මේ ගලෝපු ගාම මොනවා ගියේද කියලා ඉවර වෙලා. හරි මේ ආකාරයෙන් ඇන දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අපි ඇන දෙක විවුර්ත කරගමු. ඔව් ඇන දෙක විවුර්ත කරනවත් එක්කම මගේ අතට පොඩි ෆීලිං එකක් ආවා. ඒ තමයි මෙන්න මේ පිටිපස්ස තියෙන කොටස මඩක් මෙහෙම ඉස්සරහට ආවා වගේ තේරුමක් ආවා. අපි බලමු එකත් ඒ විදිහ වෙයිද කියලා. හරි මම මේ ආකාරයට බලමු පිට මල්ටිමීටර් එක මෙහෙමද ගලවන්න තියෙන්නේ කියලා. ඔව් හරි වැඩි දෙයක් අමාරු නෑ. හරි ෂා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි සාමාන්‍ය කමර්ෂියල් පාවිච්චි කරන 5 වෝල්ට් බස් එකක් වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම කැප් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඕ ඕ ඕ ඕ මොකද මේ ඩයෝඩ් එකට වෙලා තියෙන්නේ? අපිට මේ හදිස්සියේද නෑ මේක ඉන්ඩක්ට් එකක්. මන්ට පේන විදිහට මේක ඉන්ඩක්ට් එකක්. ඕ මේක ඉන්ඩක්ට් එකකුත් මේ කම්පෝනන්ට් එක මොකක්ද කියලා මට එකපාරට පේන්නේ නැත. ඕ මොකක් වුණත් 220i J කියලා සඳහන් කරද්දී මම හිතන්නේ රෙසිස්ට එකක් වෙන්නත් පුළුවන්. මෙතන තියෙන නම්බර් එක මොකක්ද කියලා කියන්නේ මේ කැපැසිටර්ස්ද රෙසිස්ටර්ස්ද කියන සඳහනත් මෙතන විශේෂයෙන් සඳහන් කරලා නැහැ. හරි එනමුත් අපි දැක්ක එක ටිකක් ඇදේට පාස්සලා දිනවා බලා ගන්න පුළුවන්. හරි මොනවද බලමු තියෙන්නේ. ඔව් අපිට පේනවා මෙන්න මෙතන NTC එකක් තියෙනවා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය ගලන් තියෙන PTC ඔව් PTC එකක් තියෙන මෙතෙන්දී PTC එකක් විය යුතුයි. ඔව් PTC එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකේ වැලියු එක මට පේන්නේ හොඳ සෙරමික් වර්ගයේ ෆියුස් දෙකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රේටඩ් කරලා තියෙන විදිහ තමයි අපි බලන්න හම්බෙන්නේ. මේක කිසිම ඕගලන්ට පේනවා මේ පැත්ත අපි ගත්තත් කිසිම ඇඩිෂනල් ෆියුස් එකක් ඇවිල්ලා නැහැ. අපිට ෆියුස් එකක් පිච්චුනොත් ඉතින් කඩින්ම ගිහිල්ලා ඒ જાතිය ෆියුස් එකක් හොයාගන්න සිද්ධ වෙනවා. අයිසොලේටන් පාස් අයිසොලේෂන් පාත් එක ගත්තට පස්සේ ඒගොල්ලෝ මේක කිසිම කැපීමකට සිද්ධ කරලා නැහැ. ඕගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් සාමාන්‍ය සර්කිට් එකකට විදිහට තමයි හදලා තියෙන්නේ. මම මෙතෙන්දී තවත් දකින්න දෙයක් තමයි අපි කතා කළොත් එහෙම අර අපි කතා කරපු මේ මල්ටිමීටර් එක රිවර්ක් කරලා බලනවා. මේකේ තියෙන කොපර් සාමාන්‍ය මේ තියෙන බෝඩ් එකත් එක්ක ගත්තට පස්සේ මේකේ බෝඩ් එකේ ක්වලිටි එක ටිකක් වැඩි ගතියක් තේරුණා මට. මේකත් එක දැක්කට පස්සේ ඒගොල්ලෝ සඳහන් කළේ තියෙනවා 33A+ කියන එක ට්‍රාන්සිස්ටර්ස් කීපයක් සහ .IC එකක් බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ දේවල් තමයි විශේෂයෙන් මෙතෙන්දී තියෙන්නේ. බැටරි කනෙක්ෂන් එකට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සාමාන්‍ය LED ආලේපිත කොටස් දෙකක් තමයි බලා ගන්න හැමෙන්නේ. ඒවා කිසිම ගෝල්ඩ් ආලේපිත දෙයක් නෙවෙයි. නමුත් අපි ඔයගලන්ට මතක ඇති මම පෙන්නුවා මේ මල්ටිමීටර් එකේ සමහර කොටස් පවා ගෝල්ඩ් ආලේපිත PCB එකක් තමයි බලා ගන්න හැමෙන්නේ. මේක නම් සාමාන්‍යයෙන් ලෝ කොස්ට් එකට හදපු PCB එකක් කියලා කියන්න පුළුවන් බොහෝ විට ගත්තට පස්සේ. ඒ වගේම කරන්ට් ෂන්ට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අමුතු ලස්සන හાર્ට් එකක ස්වරූපයෙන්
තියෙන එකක් ඔගලන්ට පේනවා ඇති ටිකක් අමුතු එකක්. ඒ වගේම 4007 ඩයෝඩ් දෙකක් බලාගන්න පුළුවන්. යම් කිසි රෙසිස්ටර්ස් කීපයක් බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි මෙතනින් එහාට ගලවල බලන්න ගියාට පස්සේ මම හිතන්නේ මෙතන අපි එහාට ගලවල බලමු එහෙනම් මොනවද තියෙන්නේ කියලා. අලුපිකි ටෙස්ටිං පොයින්ට් දෙකකුත් තියෙනවා. VDD VSS කියන සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයට අපිට ඇන වර්ග තියෙනවා. ඇන කිහිපයක් තියෙනවා. අපි වෙන එකක් පාවිච්චි කරමු මේක සඳහා. සාමාන්‍යයෙන් ටිකක් ඇන අමුතු තාලේ ඇන වර්ගයක්. ඒ ඇන ටිකක් සාමාන්‍යයෙන් බාල වර්ගය එන වර්ගයක් තමයි. කොහොම නමුත් කතා කරලාට පස්සේ කතා කරන්න තියෙන්නේ ටිකක් සිප් කරනවා වැඩි ගතියක් තේරෙනවා. මම හිතන්නේ මගේ කොටස දැන් ගෙවිලක් දැන නියෙන. කොහොම නමුත් තනින් හැට ගලන තියෙන කියාව අඩුයි වගේ. ඕ ඊට වඩා මගේ පොඩි නියනක් මේ අවස්ථාවේදී නෑ. හරි කමක් නෑ. මං හිතන්නේ ලොකු දෙයක් ඇති කියලා. මොකද මේක ගොඩක් වෙලාට .IC එකත් මේ පැත්තෙම තමයි බලාගන්න හම්බෙන්නේ. අනිත් කම්පෝනන්ට් මම හිතන්නේ නැහැ මේක යට ඊට වඩා තියෙයි. හරි කොහොම හරි අමාරුවෙන් ඔන්න බොහොම අමාරුවෙන් මල්ටිමීටර් එකේ ඇන ටික නම් ගලව ගත්තා. මං හිතුව ගලන්න බැරි වෙයි කියලා. අපි බලමු මොකක්ද සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. අපිට මේ ආකාරයෙන් එළියට ගන්න පුළුවන් මං හිතන්නේ. තවමත් ටිකක් තද ගතියක් තියෙනවා. මං හිතන්නේ යන සේරම දැන් මේ අවස්ථාවේ ගැලවිලා තියෙන්නේ. ඔව් අපි බලමු ටිකක් මේකේ තද ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට වෙනත් මොකක් හෝ ටූල් එකක් දාන්න වෙයිද මේක ගලවන්න. සාමාන්‍යයෙන් තද ගතියක් තියෙනවා. ඔව් මෙතෙන්දී එන දෙකක් තියෙනවා තව. හිතන්නේ ඒ එනවල යම් කිසි ගැටලුවක් තියෙනවද දන්නේ. අපි බලමු. ඇනනම් අන්තිම බාලය කියලා වැඩක් නැහැ. ඒකනම් මට ඒ අතින්නම් සෑහෙන්න අඩු පාඩු කතා කරන්න වෙනවා මල්ටිමීටර් එක අතර පස්සේ. හරි ඕ හරි මෙන්න මේ වගේ තමයි බලාගන්න හම්බෙන්නේ. මෙන්න මේ වගේ කොල්ටි එකක් බලාගන්න හම්බෙන්නේ. ඒගොල්ලෝ චුට්ටක් අමතක කරලා නැහැ මෙන්න මේ ස්විච් කොටස නම් සාමාන්‍යයෙන් ගෝල් ප්ලේටට ඔයගලන්ට බලාගන්න පුළුවන්. රන්නා ලීපිත ආකාරයෙන් බලාගන්න හැකියාව තියෙනවා. වගේම පේනවනේ ඔයගලන්ට ඩිස්ප්ලේ එකේ තියෙන ක්‍රිස්ප් එක. හරිම ලස්සන ඩිස්ප්ලේ එකක් බලාගන්න හම්බෙන්නේ. බෝඩ් එක මං හිතන්නේ 1.2 mm බොහොම ඝනකම තුනි බෝඩ් එකක් තියෙන. සාමාන්‍යයෙන් කොපර් බෝඩ් එකට ඒගොල්ලෝ ලොකු වීදමක් දාලා නැහැ. නමුත් මේකේ තියෙන ඇකියුරසි එකත් එක්ක සාමාන්‍ය හොඳටම ප්‍රමාණවත් වැඩ කරගෙන යද්දී නම් බැක් ලයිට් එක මෙන්න මේ හරියින් පාස් වෙලා දින ඔයගලන්ට බලාගන්න පුළුවන්. ඒකත් ගෝඩ් ප්ලේටඩ් කොටසක් බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මං හිතන්නේ. හරි ඉතින් ওই දේවල් තමයි. ඊට පස්සේ අපි මේ කොටස ගත්තට පස්සේ ඕ ඒ ගැන ඒගොල්ලෝ සෑහෙන මාන්සිලා තිනවා. සාමාන්‍යයෙන් රබර් සිලිකන් මෙටලත් එක්ක මේ වගේ හොඳ ගෝල්ඩ් ප්ලේටඩ් වර්ගයේ ඕ එක ගෝල් ප්ලේටඩ් ආකාරයක එකක් තමයි. ගෝල් ප්ලේටඩ් කන්ටැක්ට්ස් ලීඩ්ස් වගේ තමයි බලාගන්න හම්බෙන්නේ. විශේෂයෙන් ගත්තට පස්සේ මම මෙතෙන්දි කන්ටැක්ට් ලීඩ්ස් ගැලවී කියලා බයට අනික් කොටස් ගලවන්න යන්නේ නැහැ. මං හිතන්නේ ඒතර ලොකු උමනාවක් තියෙයි කියලා. ඉතින් මේකේ ඕෆ් කරන්න පුළුවන් මෙකැනිසම් එක ගැන කතා කරාට පස්සේ මං හිතන්නේ ඒක අපිට විශේෂයෙන් බලාගන්න හම්බෙන. ඕ මේ කොටසට ඔයගලන්ට බලන්න පුළුවන් මේ කොටසට ග්‍රීස් ආලේප කරලා තියෙන ඔයගොල්ලෝ. මම හිතන්නේ හොඳින් එහාට මෙහාට චලනය වීම සඳහා විය යුතුයි ඒ දේවල් කරලා ඇත්තේ කියලා. හරි මේක නවතින්නේ කොයි ආකාරයේද මං හිතන්නේ. හරි දැන් තමයි තිබ්බ පොෂන් එකටම ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් ওই විදිය තමයි නම් බලාගන්න හම්බෙන්නේ. අපි ඉස්සරහා වීඩියෝ එකේ දැන් කතා කරමු මේ මල්ටිමීටර් එකේ ටෙස්ටිං පාර්ට් එකත් එක්ක මෙෂර්මන්ට්ස් වල කොච්චර ඇකියුරසි එකක් තනනවද කොයිතරම් දුරට මෙෂර්මන්ට්ස් වල වේගය කොතරම් වේවිද කියන දේවල් අපි කතා කරලා බලමු.